ආයුබෝවන් ඔබෙක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණි අත්තනායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත දිස්ත්‍රික් කිහිපයකට රතු නිවේදන ගල්හා මාතර පාසල් හිට සහ අනිද්දා වැසේ දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිම මුදලක් වැය කළ යුගය මම ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ තමයි ලංකාවේ අධ්‍යාපනයට වැඩිම මුදලක් වැය කළා අගමැතිගේ විශේෂ ප්‍රකාශය මම කිසිවිට එක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැහැ රාජ්‍ය සේවක වර්ජණය අවසන් අපි සියලු රාජ්‍ය සේවකන් ඉල්ලා ඉන්නවා හෙට ඉඳලා නැවත රාජ්‍ය සේවය වාර්තා කරන්න රත්නපුර මාතර ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික් සඳහා නායාමයේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. කළුතර බුලත්සිංහල වළල්ලා විට මතුගම සහ අගලවත් යන ප්‍රදේශ සඳහා මෙම නායාමයේ අවධානම බලපෑත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ. දැන් ප්‍රධාන වශයෙන්ම නිල්ලා සහ ගින්ගග කියන ගංගා දෙකේ ජල මට්ටම් වල වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. ඒ වැඩිවීමත් එක්කම සුළු ගංගාත්ව තත්ත්වයක් සහ ඉදිරියේදී ඇතිවෙ හැකි ඊට වඩා ඉහළ ගිය ගංගුත තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම තමයි ප්‍රධාන අරමුණලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් ඇති වුණොත් ගංගාධාර ප්‍රදේශවල සහ පහත් බිම් වල වැසෙන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුව යුතු බව සහ ඒ වගේම මේ සම්බන්ධයෙන් ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය කරුණු විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා ක්‍රමන මධ්‍යස්ථානය මේ කාර්ය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන විසින් කරන දැනුවත් කිරීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවෙන්න කියන කාරණාව ජනතාවට මතක් කරනවා දැනට ගංගාතුර ඇතිවිය හැකි කියලා විශ්වාස කරන දිස්ත්‍රික් වලට අවශ්‍ය ත්‍රිවිධ හමුදාව පොලිසිය යොදවලා තියෙනවා ඒ වගේම අවශ්‍ය බෝට්ටු සපයලා තියෙනවා අවශ්‍ය අනෙකුත් උපකරණ සපයලා තියෙනවා මේ දිස්ත්‍රික් වල දිසාපතිවරුන්ට අවශ්‍ය මුදල් මියර ලබා දීලා තියෙනවා දැනට තියෙන තොරතුරු හැටියට අද රාත්‍රියේ සහ හෙට දවසේ තව දුරටත් මේ වැසි බලාපොරොත්තු වෙන්න වෙනවා කොමඩත් බදාදායන් විතර පස්සේ මේ තද වැසි ගතිය ක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි තියෙන්නේ කොහොමටත් දැන් අනාවැකි වෙලා තියෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් සම පැස්සට බර කාලා ගුණයක් දැන් මේ දවස්වල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියත් එක්ක ඇති වෙන කෙටි කාලින තද සුළං දිවර ජනතාවට බලපානවා ඉතින් අපි මේ සම්බන්ධයෙන් දැනුවත් කරන මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා තමයි මං ඉල්ලා සිටින්නේ ඔ දිස්ත්‍රික්ක ගත්තොත් ගාල්ල මාතර රත්නපුර කෑගල්ල බස්නාහිර පළාතේ විශේෂයෙන් කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වලට නුවරඑළිය පැති වලට මේ පැති වලට තව දුරටත් ඉදිරියේ තද වැසි ඇති වෙන හැකියාව තියෙනවා මේ වෙනකොට ලැබෙමින් පවතින වර්ෂාපතනයත් එක්ක ගංගා සහ කළුගඟ කියන ගංගාවල් වල ජල මට්ටම ඉහළ යමින් තියෙනවා. ගින්ගඟ, තවලම සහ බද්දගම ප්‍රදේශ වලින් ජල මට්ටම ඉහළ යෑමක් වාර්තා වෙනවා. ඉල්වලාගඟ, පානදුගම කියන ප්‍රදේශයෙන් මේ වෙනකොට සුළු ගං වතුර තත්ත්වයක තියෙන්නේ. ඒ ජල මට්ටම තව දුරටත් ඉහළ යෑමක් තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. මේ වැසි තත්ත්වය මේ විදිහට තව දුරටත් ලැබෙනවා නම් මේ ජල මට්ටම තව දුරටත් ඉහළ යෑමේ අවධානමක් තියෙනවා. ඒ අනුව නිල්වලා ගංග ධාරා ප්‍රදේශයේ මාතර කඩවත්සතර තිහගොඩ මාලිම්බඩ කඹුරු පිටිය අතුරුලිය අකුරැස්ස පිටබැද්දර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඒ වගේම ගින්ගඟ ධාරා ප්‍රදේශයේ බද්දගම බෝපෙපෝද්දල වැලිවිටිය දිවිතුර නාගොඩ නියාගම තවලම නෙළුව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල පහත් බිම්වල සිටින ජනතාව දැඩි අවධානයෙන් ඉන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 8ක කණ්ඩි කඩාවැටීම් වාර්තා වෙලා තියෙනවා ඒවා මාතර කොටපොළ මාලිබොඩ කඹුරු පිටිය තිහගොඩ සහ හක්මන කියන ප්‍රදේශ වලින් මේ සම්බන්ධව ඇත්තටම අපේ දිස්ත්‍රික් කාර්යාලය විසින් අධ්‍යයන කටයුතු පවත්වමින් පවතිනවා මේ වෙලාවේ නායන තැන් තියෙනවා ප්‍රධානම ප්‍රශ්නේ ඇත්තටම නායන තැන් පැවතීම නෙමෙයි නායන තැන් පවතින ස්ථානවල ජනතාව පදිංචි වෙලා තියෙන එක විශාල ජනගහනයක් ඇත්තටම මේ නායන ස්ථාන ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්නවා ඉතින් ඒක නිසා තමයි මේ 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 ප්‍රශ්නේ ඇත්තටම බරපතල විදිහට මේ වෙහි කාලට පැන නගින්නේ මුදල් ප්‍රතිපාදන සහ අවශ්‍ය පහසුකම් සැලසීමේ කටයුතු මේ වන විට ආරම්භ කරලා තියෙනවා දිස්ත්‍රික් ලේකම්වරුන්ට හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා රුපියල් මිලියනයක මුදලක් අපි අමාත්‍යාංශයේ වශයෙන් මූලික වශයෙන් ලබා දීලා තියෙනවා ආපදාවට පෙර සූදානමක් ලෙස එම මුදල් මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ ආපදා හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා භාවිත කරනවා ජල ගැලීම් තත්ත්වය සමග අවතැන් වන ජනතාව ඒ වගේම නායෑම අවදානම් නිසා ඉවත් කරන ජනසාව සඳහා අවශ්‍ය මූලික සහන සැලසීම සඳහා
අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබා දීමින් පවතිනවා. කඩිනම් සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලකුත්, ඒ වගේම නිවාසහානි අත්තිකාරම් ලබා දීම සඳහා දසලක්ෂ 80000ක මුදලකුත් මාතර දිස්ත්‍රික්කයට ලබා දීමට අවශ්‍ය මූලික කටයුතු සලසලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ, අපි දන්නවා මේ අද දිනේ සංවර්ධන නිලධාරීන්ගේ දීපවාර්ත වැඩ වර්ජනයක් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ අය මේ ආපදාව හේතුව නිසා ඊයේ ඉඳන්ම රාජකාරිවල නිරත වෙලා ඉන්නවා. අදාළ මේ වැඩ වර්ජනය සඳහා සහභාගී වෙන්නේ නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමතුව හා බද්දේගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ තිහකොඩ, කමරුපිටිය, පිටපැද්ද රතුළු ප්‍රදේශ කීපයකටද නායාමී අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකටද නායාමී රතු නිවේදනය බලපැවැත්වනු ඇති. පවතින අයහපත් කාලගුණයත් සමග ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට සහ අනිද්දා දිනවල වසා දැමීමට තීරණය කර ඇති බවයි දකුණු පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර මහතා සඳහන් කරන්නේ. මේ අතර පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කීපෙදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ සබරගමු මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතම් ස්ථානවලට අද රාත්‍රියේ මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගාල්ල වඳුරඹ කොකාගල කන්ද නායාමෙන් කාන්තාවක් අතුරුදන්ව තිබෙනවා. එම කාන්තාව ජීවත් වූ නිවස මතට පස්කන්දක් වඩා වැටීමිනුයි අනතුර සිදු වී තිබෙන්නේ. එම නිවසේ සිටි දරුවන් තුන්දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා. මේ අතර අයහපත් කාලගුණයත් සමග නිල්වලාකඟ, අකුරැස්ස, කද්දුවල හා අතුරුල යන ප්‍රදේශවලින් පිටාරගලා තිබෙනවා. ඒ හේතුවෙන් මාර්ග හා පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් නිල්වලාගඟේ මෝයකට තොටමුණ ප්‍රදේශයෙන් පුළුල් කිරීමට මාතර ආපදා කල්පනා කරන එකකේ කටයුතු කළා. බද්දේකම ගින්ගඟේ ජලමට්ටමද මෙවැනි විට ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. පවතින දැඩි වර්ෂාව සමග ජනතාවට මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි ගාල්ල දිස්ත්‍රික් හදිසි ආපදා කල්පනා කරන එකකේ සඳහන් කරන්නේ. අධික වර්ෂාවත් සමග කැලණිගඟේ ජලමට්ටමද සීක්‍රින් ඉහළ ගොස් තිබෙනවා. හංවැල්ල, පහළවිල ප්‍රදේශය හා අවිසාවිල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවලටද අද සැලකීතු වර්ෂාපතනයක් ඇතැලුණා. වවුනියාව ප්‍රදේශයේට මාස ගණනාවක සිට බලපෑ නියං කාලගුණික තත්වයද මේ හේතුවෙන් අවසන් වී තිබෙනවා. මේ අතර රජයේ ආපදා සහන සැලසීමේ වැඩපිළිවෙල යටතේ ගල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පවුල් 300කට පමණ පිසු ආහාර ලබා දීමට කටයුතු කර තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති දුරේට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුව කෝට්ටපිටිය සෑගල මහාවිද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් පොළොන්නරුව කෝට්ටපිටිය සෑගල මහාවිද්‍යාලයේ ඉදිකළ විද්‍යාගාරය සහ ගෘහ විද්‍යාගාරය සහිත පන්ති කාමර හතරකින් යුත් ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එම විද්‍යාල වෙත පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරෙන් පිළිගනු ලැබුවා. රුපියල් 173ක වියදමින් ඉදිකළ ගොඩනැගිල්ලේ සමරු ඵලක නිරාවරණය කළ ජනාධිපතිතුමා ඒ සිසු අයිතියට පත් කළා. ඉන් අනතුරු සිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිතුමා එක් වුණා. මම ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ තමයි ලංකාවේ අධ්‍යාපනයට වැඩිම මුදලක් වැය කරලා තිබෙන්නේ. මීට පෙර කිසිම ආණ්ඩුවක් වියදම් නොකරපු මුදලක් අපි අධ්‍යාපනයට වැය කරලා තිබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වාර්ෂිකව බිලියන් 45ක් විතර වැය කරලා තිබුණේ. අපි ඒක බිලියන් 60 දක්වා ඉහළ නැග්ගා. දරුවන්ට අධ්‍යාපනය දෙනවා වගේම දෙමව්පියෝ වැඩිපුර දරුවෝ ගැන බලන්න ඕනේ අද සමාජයේ තිබෙන බරපතල විෂමතාවය. දරුවන් බිලි ගන්නා විවිධ ජාවාරංකාරය, මත්ද්‍රව්‍ය වගේම නොයෙකුත් අපචාර, නීති විරෝධී කටයුතු, නොයෙක් සමාජ විරෝධී කාර්යයන්ට අද පුංචි පාසල් දරුවාගේ ඉඳලා තරුණයෝ දක්වා මහා ජාවාරංකාරයෝ සම්බන්ධ කරගන්නවා. ඒක දෙන ලොකු අභියෝගයක්. මේවා අපි තේරුම් ගන්නට ඕනේ.
මේ අතර පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් රුපියල් 129ක වියදමින් නවීකරණය කළ ඇලහැර කහටගහපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ඇතුළු බහුකාර්ය ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරුණා. ඉන් අනතුරුව කලාපයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය, පුස්තකාල සඳහා පොත් ප්‍රදානය සහ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස හිමිකම් සංකේතවත් ප්‍රදාන කිරීමටද ජනාධිපතිතුමා එක් වුණා. එමෙන්ම ඇලහැර ඇල රදවිගේ ඔය කනිෂ්ඨ විද්‍යාලයේ නවීකරණය කරනු පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා එක් වුණා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් නවීකරණය කළ මෙම පන්ති කාමර ගොඩනැගිල්ල වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 142ක්. ඇලහැර ඇල නිකපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ රුපියල් මිලියන 9කට අධික වියදමින් ඉදි කරනු පන්ති කාමර 8කින් යුත් නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් වුණා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා සහභාගී වූයේ සෑගල විහාරස්ථානයේ පැවති රන්ගෙවිලිය වැඩසටහනටයි. කාබනික වගාව වෙනුවෙන් ගෙවිලියන් දිරිගැන්වීමට ජනාධිපති කාර්යාලය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. රුපියල් 144ක වියදමින් ඇලහැර කොට්ටාසයේ ගෙවිලියන් 200ක් සඳහා නොමිලේ කෘෂි උපකරණ බෙදා දීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් ප්‍රධානයන්ද සිදු කෙරුණා. දිල්රක්ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරට පත්කර ලෙස ඉල්ලා ලිපියක් යොමු කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිටපු අල්ලස් කොමසාරිස් දිල්රක්ෂි ඩෑස් වික්‍රමසිංහ මහත්මියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයාට පසුගියදා චෝදනා එල්ල කළා. අද විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම චෝදනාවලට පිළිතුරු ලබා දුන්නා. හිටපු අල්ලස් කොමසාරිස් දිල්රක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනා කර තිබුණා. ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳ ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලය ඇත්තේ අග්‍ර විනිසුරුතුමාට සහ නීතිතුමාට පමණයි. මම කිසිවිට එක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැහැ. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන අය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන තියෙනවා. ඒ ගණයට මම වැටලා නැහැ. දිල්රක්ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර තනතුරකට පත් කරන්න ඉල්ලමින් මම ලිපි යොමු කර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කරා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා. දිල්රක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳ වහාම පරීක්ෂණයක් කළ යුතු. දැන්ට නීතිපතිතුමා මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලඥයන් කවුරුන්දයි එලි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ඒ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇතනම් ඒවත් අහුරු කර ගැනීමට හැකි වේවි. දිල්රක්ෂි වික්‍රමසිංහ මහත්මිය කිසි දිනක අරලියගහ මන්දිරයේ සේවය කර නැහැ. දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර තිබුණේ අරලියගහ මන්දිරයේ නෙවෙයි, ඉන් පිටතයි. ආනන්ද විජේපාල මහතා ඒ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරා. මෙම කමිටුවේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් පැමිණියේ නියෝජිත සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහත්. ඒ නිසා ජනාධිපතිතුමා කිව් කරුණු සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමති. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එතුමා මේ ආකාරයට මා ඉලක්ක කරගෙන චෝදනා කරන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසාද කියා මම නම් දන්නේ නැහැ. මට හෝ ඇමතිවරයෙන්ට හෝ චෝදනා ඇත්නම් අප පිළිබඳ සැක සංකා ඇත්නම් වඩාත් යෝග්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡා කිරීම, එක්කෝ පුද්ගලිකව විමසීමයි. එසේ නොමැතිව ප්‍රසිද්ධියේ ඒ ගැන මතපල කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට සුදුසු නොවන බව මගේ හැඟීමයි. එය වගකීම් සහගත ක්‍රියාවක්ද නෙවෙයි. ඒ වගේ මින් ඉදිරියට මට විරුද්ධව චෝදනා එල්ල කළොත් එසේ එල්ල කරන අවස්ථාවක් පාසා පිළිතුරු දීමට මම පුද්ගලිකව මැදිහත් වන්නේ නැහැ. ඒ නිසා චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයනි මතු කරන්න මෙන් මම සියලු පාර්ශ්වයන්ගෙම ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය එය බවත් මම මෙහිදී අවධාරණය කරනවා. ශ්‍රී ලංකා සංචාරක සංධානය අවදානම් ප්‍රතිචාර දැක්වීමේ සැලැස්මක් හා ඔරොත්තු දීමේ ක්‍රියාකාරී සැලැස්මක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුවා. සිනමන් ෆියුචර් සංචාරක සමුළුවට සමගාමීවයි මෙය සිදු කෙරුණේ. www.lovesrilanka.org වෙබ්අඩවිය හරහායි අවදානම් ප්‍රතිචාර සැලැස්මෙලි දැක්වුණේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්තමානයේ මුහුණදී ඇති අභියෝග මෙන්ම පවතින ගැටලු නිරාකරණය කර එහි ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා.
the safety of tourists in this country. You're going to tell me you can guarantee that the country is safe. How can you do that? We've learned from the Easter Sunday explosion. So now we've ensured that we follow up on all the information that we receive. However difficult it is, we have to act on information, look at it, and then decide whether to discard it. Secondly, is the fact that we are taking a very close look at the ISIS. Until then, we were looking at terrorism in general. We were looking at what was happening in Jaffna, in different parts, but I wouldn't say that we had given priority to ISIS. We are now giving to the extreme elements, not only the ISIS, but there are others also who are on the border lines as far as preaching hate is concerned. What is the lesson do you take from this? The lesson is, whatever part of the world, we are facing a new threat. We've got to work together. විධායක ශ්‍රේණි නෝන රාජ්‍ය සේවකින්ගේ වර්ජනයට සම්බන්ධ වූ වෘත්තීය සමිති කිහිපයක් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී සාකච්ඡාවෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයින් අද දවසේ ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා සමග අපි රජයේ විසින් ක්‍රියාත්මක කිරීමට දැනට යෝජනා කරලා තිබෙන විශේෂ දීමනාව සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මේ සම්බන්ධයෙන් සමස්ත රාජ්‍ය සේවයේ නියෝජනය කරන සියලු සේවක කණ්ඩායම් විදිහට අපි ඒ සඳහා දැඩි විරෝධය පළ කරා. මේ ගෙවීම සමස්ත රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේ අනුපාතය මත ගෙවිය යුතුයි කියන ඉල්ලීම අපි ඉදිරිපත් කළා. මේ ඉල්ලීම ගරු අමාත්‍යතුමා විසින් පිළිගත්තා. අද මේ සාකච්ඡාවේදී අමාත්‍යවරයෙක් පිළිගත්තා ඒට දවසේදී එක සේවාවකට සුවිශේෂී වෙන ආකාරය දීමන ලබා දෙනවා වෙනුවට සමස්ත රාජ්‍ය සේවාවෙම සමානකමක් ඇති වෙන පරිදි දීමන ලබා දීම සමේ එකඟ වෙච්ච එකඟතාවය අමාත්‍යවරයාටත් අදාළ බලධාරීන්ටත් අපි අවධාරණය කරනවා ඒ එකඟතාවය අනුව ක්‍රියාත්මක වෙන්න අපි බලාපොරොත්තු වෙන ඉක්මනින්ම සමස්ත රාජ්‍ය සේවාවටම අද දවසේ අපි මේ දිනාගත්තු එකඟතාවයේ අනුව සාධාරණ සහ සමාන දීමනාහා වැටු පැඩි කිරීමක් ක්‍රියාත්මක කියලා අද වැඩේ සාර්ථකයි සියලු සියක්ම සාර්ථකයි අපි සියලු රාජ්‍ය සේවකයන් ඉල්ලා ඉන්නවා අද දවසේ විතර මේක සීමා කරනවා ඉන්දිරා නැවත රාජ්‍ය සේවය වාර්තා කරන්න රාජ්‍ය ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා සජිත් ප්‍රේමදා සහ අකිල විරාජ් කාර්යවසම් යන අමාත්‍යවරුන් අද එම කොමිසම හමුවේ පෙනී සිටියා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මෙවන විට සිදුවනවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් ලෙස පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහායි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියේ. ඔව් නිවාස අධිකාරිය පිළිබඳව ප්‍රකාශයක් ගත්තා. එහි බඳවා ගැනීම පිළිබඳව කිසි ගැටලුවක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු මොන දේ කිව්වත් කවුරු මොන ප්‍රකාශ කරත් මම විශ්වාස කරනවා අපේ පාලන අධිකාරිය අනපනත්වලට අනුකූලව කටයුතු කළ තියෙනවා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා එම කොමිසම හමුවට පැමිණියේ පාසල් ළමුන්ගේ නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබා දීමේදී හා ටැප් පරිගණක ලබා දීමේදී සිදු වූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහායි. විශේෂයෙන්ම අපි වවුචර් එක දැම්මේ පහුගිය කාලේ සාමාන්‍ය ක්‍රමවේදය ගිහිල්ලා දෙන්න කාලයක් නොතිබුණ නිසා ඒ වවුචර් එක ගණනා කරන කමිටුවෙන් තමයි තීරණයක් ගත්තේ. ඉතින් ඒක මං හිතන්නේ හොඳයි. හොරකම නැති වුණා, දූෂණය නැති වුණා, ඉස්සර තිබ්බේ ගසාකෑම් නැති වුණා. මේ අතර එක්සත් ජාතික පක්ෂය ගන්නා තීරණවලට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ සහාය පළ කරන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළා. බදාදා බ්‍රහස්පතින්ද වෙද්දී අපි අපේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයි. සාකච්ඡා කරමින් යන අපි කොහොමද ඊළඟ ජනාධිපති වෙන ජයග්‍රහණය කරන්න අපි මේ සියලු දෙන බලවේග එකතු කරගෙන මේ කටයුත්ත කරන්න කියලා. ඉතින් ඒ සඳහා අපි ඕනම කැපවීමක් කරන්න ලෑස්ති. අපි සද්දාගේ පෙරමුණේ මොකද්ද මේ යෝජනා කරලා තියෙන්නේ? නෑ පෙරමුණේ ඔක්කොම අපි පක්ෂය ගන්න තීරණය අනුමත කරන්න ඒගොල්ලෙන් කන් වෙලා තියෙනවා. ජාතිවාදය හා අන්තවාදය පැතිරවීමට පසුගිය රජය මුදල් ලබා දුන් බවට කෙහෙලිය රමුකැල්ල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිළිබඳ රටට හෙළිදරව් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. එවකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම්වලා ඉන්න කාලේ බුද්ධිංශ මගින් මෙම අන්තවාදී පිරිස්වලට පඩිගෙවලා තියෙනවයි කියන එක විශාල ආන්දෝලනාත්මක කතාවක් හැටියට පෞගිය කාලේ මේ කතාව සිද්ධ වුණා. මේක මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රතික්ෂේප කරෙත් නැහැ.
පෞගියදා ගෙහෙලිය රඹු කැල්ල මන්ත්‍රීතුමා කිව්වා ඔව් අපි සහරාන්ට විතරක් නෙමෙයි පොට්ටු අම්මාන්ටත් අපි පඩි ගෙවලා තියෙනවා කියලා කිව්වා. මේගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව තමයි එහෙමනම් සහරාන්ලා වැඩ කරලා තියෙන්නේ. මේගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව තමයි එහෙමනම් පොට්ටු අම්මාන්ලා වැඩ කරලා තියෙන්නේ. ඒ හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕනේ. කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ලබන 27 වනදා වීදි සංචාරය කෙරෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා පූර්ණ අනුග්‍රහය මතයි මෙම පෙරහර සංවිධානය කර තිබෙන්නේ. කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන ලබන ඇසළ මහා පෙරහර මෙවර සැප්තැම්බර් මාසයේ 27 වෙනි දින පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබෙනවා. මේ සම්බන්ධව පසුගිය වර්ෂවල මෙන්ම මෙවරත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි පූර්ණ අනුග්‍රහය ඇතුව කොල්ලුපිටිය පොලිසිය, කොළඹ මහනගර සභාව, ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහකත්වයේ යටතේ තමයි මේ පෙරහැර මංගල්‍ය පවත්වනු ලබන්නේ. අලි ඇතුම් රාශියක් මේ පෙරහැරේ ගමන් කරනවා. එනිසා මේ පෙරහැර ඉතාමත්ම අලංකාරමත් පෙරහැරක් හැටියට, දර්ශනීය පෙරහැරක් හැටියට මහජනයාට නැරඹීමට අවස්ථා සලසලා තියෙනවා. මේ පෙරහැරේ විශේෂත්වය වන්නේ විවිධ ජාතීන් සහ ආගමිකයින් අතර සංහිඳියාව තව තවත් තහවුරු කරමින් බඹලපිටිය කදිරේෂන් කෝවිල වජිර කෝවිලේ සිට ගණදෙවි දේව ප්‍රතිමාවක් වසර ගණනාවක් තිස්සේ අපි පෙරහැරට සම්බන්ධ කරලා වැඩම කරනවා. මේ කොළඹ පුරවරේ පැරණිතම පෙරහැර ලෙස මේ පවත්වනු ලබන ඇසළ මහා පෙරහැර නැරඹීම සඳහා 27 වන දින රාත්‍රී 7:30ට වීදි සංචාරය කිරීමට කටයුතු සංවිධානය වෙන මේ පෙරහැර බැලීම සඳහා පැමිණෙන්නට කියලා. ජාත්‍යන්තර වසංගත රෝග අධ්‍යන සංගමේ දකුණු ආසියා කලාපීය පළමු සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥගේ සංගමේ 24 වන විද්‍යාත්මක සැසිවාරයට සමගාමීවයි එය සංවිධානය කර තිබුණේ. පසුගිය 19 වනදා සිට 21 වනදා දක්වා පැවති සමුළුවට දෙස් විදෙස් නියෝජිතින් රැසක් සහභාගී වී සිටියා. සැමට සෞඛ්‍ය උදෙසා නිවැරදි ආයෝජනයක් යන තේමාව යටතේ සමුළුව පැවැත්ුණා. මෙරට සෞඛ්‍ය සේවයේ විප්ලවීය වර්ධනයක් උදා කිරීමට මෙවන විට හැකි වී තිබෙනවා. සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ අමාත්‍ය රාජිත සේනරත් මහතායි. ආසියා ශාන්තිකර කලාපීය මූලාශ්‍ර හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ශිවනත්තී තනිත්තිරන් මහත්මිය මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූවා. ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය හා ප්‍රවර්ධනය උදෙසා කළ මෙහෙය අගයමින් විශිෂ්ටතා ඇගීම් සම්මාන ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ 8 වන අදියර බදුල්ල දිස්ත්‍රික්කෙන් අද ආරම්භ වුණා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ තුල සැප්තැම්බර් මාස 28 වනදා දක්වා ක්‍රියාත්මක වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක්ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි. ඌව පළාතේ පිහිටි ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්කය වන බදුල්ලේ ජනගහනය 8,71,000ක් වන අතර ග්‍රාම සේවාව වසම් 567ක් පවතිනවා. සියලුම ග්‍රාම සේවා වසම්වල ජනතාවට මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ හිමිවනු ඇති. වකුගඩු රෝග නිවාරණය පිළිබඳ පාසල් සිසුන් හා ජනතාව දැනුවත් කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, වෛද්‍ය සායන, දරුවන් සුරකිමු ඇතුළු වැඩසටහන් රැසක් අද දිනේත් ක්‍රියාත්මක වුණා. ආබාධිත දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරුණා. මීට අමතරව රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකුණේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මූලිකත්වයෙන්. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතා වැඩසටහන්, ආපදා කළමනාකරණ හා සාහන සේවා පිළිබඳ වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් 447ක් දිනේ පුරා ක්‍රියාත්මක වන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා. රට වෙනුවෙන් එකට සිටිමු කියන වැඩසටහන යටතේ වැඩසටහන් රාශියක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15, ප්‍රාදේශීය ලේකම්වරු 15 මග පෙන්වීම යටතේ විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සම්බන්ධ වෙමින් මහජනතාව වෙනුවෙන් පැවැත්වෙනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk